समन्ताचक्रवालिषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुखदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उत्थानवतो सतिमतो शुचिकम्मस्स निसम्मकारिनो संयतस्स च धम्मदीविनो अप्रमत्तस्स यशोभिवर्धतीति। කාරුණික ගුණගරුක ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වතුන් මේ සූදානම් වන්නේ බිනර පොහෝ දිනේ YouTube නාලිකාවේ මනස ටීවී ඒ නාලිකාව ඔස්සේ ප්‍රචාරය වෙන පෝදා වැඩසටහන ඔස්සේ මේ වෙලාවට නියමිත ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කරන්නට උදේ ඉඳලා සවස් වෙන තුරුම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා බොහෝ පින්වතුන් මේ නාලිකාවට ශ්‍රවණය කරලා ඒ සමන් දීලා දහම් කරුණ රැස් කරගෙන කුසලයක් ජනිත කර ගන්නවා මේ කුසලයේ ජනිත කර ගන්නට උදව් උපකාර කරන පසුබිමේ පිරිසකුත් ඉන්නවා අපි ඒ ගැන අවසානයේ කතා කරනවා උදේ ඉඳලා පූජාවන්ට ඒ වගේම භාවනා වැඩසටහන් වලට ධර්ම සාකච්ඡා වලට මේ අය සවන් යොමු කළා. දැන් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නයි සූදානම. පින්තුනි දහම් අසනකොට තමන්ගේ සිත සංසුන් වෙනවා. සිත සකස් වෙනවා. නිවැරදි මගට යොමු වෙනවා. කල යුත්තේ මොකක්ද? නොකල යුත්තේ මොකක්ද? මේ ගැන හරියට අවබෝධයක් තිබෙනවා ධර්ම ශ්‍රවණය කරන අතරතුරේදී මාර්ගඵල ලාභීන් බිහි වූ බව මේ අය කොතෙකුත් අසා තිබෙනවා ධර්මය ශ්‍රවණය කරනකොට සිත කය වචනේ සංවරයි හැබැයි සිත ගැන මට පේන්නේ නැහැ කය නම් බලන්න පුළුවන් එන්න ඉරියව්වේ සිත ගැන මේ ඇත්ත විතරයි දන්නේ ධර්මයේ ශ්‍රවණය කරන විලාසයෙන් ඉන්න පුළුවන් හැබැයි සිත එක එක තැන්වල දුවනවා අන්න එතෙන්දි තමන් උත්සාහ කරන්නට ඕන ධර්ම ශ්‍රවණය කරන කාලය තුළ ඒ දහම් පදයක් පාසා අර්ථ විමසමින් කටයුතු කරන්න මේ බව මේ අය දන්නවා පෙර ධර්ම ශ්‍රවණය කරලා පුරුදුයි සමහර අය කරුණු සටහන් කරගන්නවා ඒව නැවත නැවත මෙනෙහි කරනවා අසූ ධර්මයේ
නැවත මෙනෙහි කරනකොට ඒ කාලය තුලත් කුසලයක්. නවකප්පං සුත ධම්මං ධර්ම ශ්‍රවණය කිරීම කල්ප ගණන් සුගතිගාමී වීමට හේතු වාසනා උදා කර ගන්නවා. හොඳයි. අපි දැන් යමු යමු අද දින මාතෘකාවට. අද මා තෝරාගත්ත ධම්මපදේ වග්ගේ අප්‍රමාද වග්ගේ ධම්මපදෙහි අප්‍රමාද වග්ගේ සඳහන් වූ ගාථා රත්නයක්. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්‍රමත්තස්ස යසෝ විවද්දති. උට්ඨානවතෝ වීරිය උත්සාහය තියෙන්නට ඕන. සතිමතෝ සිහිය පවත්වාගෙන යන්නට ඕන. උත්සාහ කළාට වැඩක් නැහැ සිහිය නැතිව. සිහි බුද්ධිය නැතිව. එනම් කල්පනාකාරීව ඒ කටයුතු කරන්නට ඕන. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. නැවත නැවත එය මෙනෙහි කරන්නට ඕන. ධර්මානුකූල විමසා බලන්නට ඕන. අප්‍රමත්තස්ස අප්‍රමාදයෙන් වැඩ කටයුතු කරන්නට ඕන. උත්සාහය කරනකොට ආරම්භ වෙලාවේ ඊළඟට කරන් යනකොට මැද හරි අවසානයේ ඒ ඉලක්කය මතක තියෙන්නට ඕන. මෙන්න මෙහෙම අයගේ යසස කීර්තිය වැඩෙනවා. පින්තුනි මේ ගාථා රත්නය දේශනා කරන්නට පසුබිම් වූ කතා පුතක් තිබෙනවා. භාගතුන් වහන්සේ වැඩ වාසය කරන කාලේ අභිවාදක කියලා රෝගියක් තියුණා. මේ අය අහලා තියෙන කොරෝනා රෝගේ තියුණා. මේ කොරෝනා රෝගේ කාලේ කොච්චර අපහසුතාවයට මිනිස්සු මුහුණ දුන්නද? හැබැයි දැන් කාලේ නම් ඒවට බෙහෙත් තිබෙනවා. ඒ කාලේ ඒව නැහැ. ඒ රෝගයෙන් බේරෙන්න බැරිව බොහෝ ජනතාව මේ යන්නට යෙදුණා. සිටු නිවසට ඒ සිටු නිවසේ වාසය කරන සිටුතුමා සිටු දේවිය ඒ දෙදෙනාටත් මේ අභිවාදක රෝගය වැළඳුණා. දැන් දන්නවා මාරාන්තික රෝගයක්. තමන්ට එකම පුතයි ඉන්නේ. පුතාට කියනවා පුතේ මේ රෝගයෙන් බේරෙන්න බෑ. ඔබත් මේ රෝගය වැළඳෙනවා. මේකෙන් මිදෙන්න නම් වහාම මෙතනින් යන්න. ඈතට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ බේරා ගන්න. 40 කෝටියක් ධනෙ තිබෙනවා. ඒ කෝටි ගණන් වස්තු. රඳවු පුතෙන්. හංග පුතෙන්. පෙන්නවා මෙන්න මේ තැන්වල අපේ ධනෙ තිබෙනවා. දැන් වගේ බැංකු නැහැ. ඒ කාලේ මොකද කරන්නේ? ඒ කාලේ ඒව නිදන් කරනවා. නිදන් කරලා තමයි තියාගන්නේ. පුතාට දුකයි. දෙමාපියෝ දාලා යන්නට වෙන්නේ. ඒ වුණාට වෙන කල යුත්තක් නැහැ. ඒ නිසා මොකද කළේ? ඈතට ගියා. දෙමාපියන්ගෙන් සමු අරගෙන ගියා. ආපහු එන්නේ අවුරුදු 12කට පස්සේ. අවුරුදු 12ක් යනකොට පුතාගේ තරම කොහොමද? කේස් රවුල වැවිලා. අඳුරන්න බෑ ගමේ අයට. හැබැයි අර දෙන්න මිය ගිහිල්ලා. අම්මා තාත්තා මිය ගිහිල්ලා. ඒ ඉඩ කඩම් නම් තියෙනවා. ඒ අතර ඇවිල්ලා බැලුවා අර ධනෙ ටික තියෙනවද? ඔව් ඒ ටික තියෙනවා. දැන් ධනෙ අරගෙන එක සැරේම පොහොසත් වෙන්න ගියේ. මුදල් තියෙනව නම් මොනවද කරන්න බැරි? එහෙම හිතුවේ නැහැ. කල්පනා කළා මේ ධනෙ අරගෙන මට පුළුවන් නැවත ගොඩනගන්නට. හැබැයි මිනිස්සු කල්පනා කරાવි මේ කවුද? මේ ධනෙ ආවේ කොහොමද? සොරකම් කරලද? එහෙම හිතාවේ. ඒ නිසා අන කල්පනාකාරීව වැඩ කළා. උත්සාහය කියන එක සිතට ගත්තා. රැකියාවක් හොයාගත්තා. මොකද්ද රැකියාව? උදේ පාන්දරින් නැගිටලා
වීදි ගානේ ඇවිදිනවා. කෑ ගහනවා. දැන් වෙලාව හරි. තම තමන්ගේ වැඩට යන්න වෙලාව හරි. ඒක නිසා අවදි වන්න. මිනිසුන් නවදි කිරීමයි මොගේ රැකියාව. ඒක නිසා ගෝසක කියලා කිව්වා. මේ හඬ ඇහෙනකොට බිම්බිසාර රජතුමාට පුළුවන් ඒ හඬ අනුව ඒ පුජ්‍යලයාගේ තත්ත්වය මනින්න. ඒ හඬ අහලා කල්පනා කළා මේ නම් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. වෙනත් අයට වඩා විශේෂ පුජ්‍යලයේ රාජපුරුෂයන් යොදලා ඔහු ගෙන්නෙව්වා. ගෙන්නලා සාකච්ඡා කළා. සාකච්ඡා කළාම දැනගන්න ලැබුණා මේ කවුද කියලා. ධනය ආපහු ගන්න අවසර දුන්නා. ධනය අරගෙන තමන් ජීවත් වුණා. සිටු තනතුර දුන්නා. ඒ තමයි ගෝත්සක සිටුතුමාන. බලන්න එක සැරේම ඉක්මන් වුණේ නෑ ඉවසීමක් ගත්තා. ඉවසීම අනුව තමන් දියුණු වුණා. වීරිය තියුණා. ඒ කාලේ ඔය වගේ වෙනස් වෙන්න කොච්චර හිතට වීරියක් ගන්න ඕනද? කයට වීරියක් ගන්න ඕනද? ඒ කාලය තුල සිහියෙන් කටයුතු නොකළා නම් ඔය මට්ටමට එන්න බෑ. වෙනත් අධාර්මික දේවල් කරේ නෑ. ධාර්මිකවයි ඒ කටයුතු කළේ. මෙන්න මේක නිසා කීර්තිය වර්ධනය වුණා. පින්තුනි අපි ජීවත් වෙනකොට අපිට අවශ්‍ය වෙනව මොකක්ද? වීරිය, උත්සාහය. අපි ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. වීරිය කරන්නේ මොහොකටද? හිතන්න පාසල් ළමයි විභාගය සඳහා වීරිය කරනවා. ඒ වීරිය කරන්නේ තමන් ඉලක්කයක් කරා හඹා යනවා. හැබැයි ඊට වඩා වීරයක් කරන්නට ඕන මේ නිර්වාණ ගමනේ යනකොට. මාර්ගඵල ලබන්නට, ධානයක් ලබන්නට, නිවන් සුවය ලබන්නට ඒ මාර්ගයේ ගමන් කරනකොට ඊට වඩා වීරියක් ඕන. ඒ උත්සාහය ආරම්භයේ, මැදදි, අගදි අඛණ්ඩව තියෙන්නට ඕන. ගොඩක් අයගේ වීරිය ඒක ආරම්භයේ විතරයි. ටික දවසක් යනකොට වීරිය නැති වෙනවා. හිතන භාවනා කරන්නවා කියලා. ටික දවසක් භාවනා කරගෙන යයි. පස්සේ ඒක පැත්තකට දානවා. මොකක් හරි ප්‍රතිඵලයක් නැහැ කියලා හිතලා ඒ කුසීතකමට හරවගෙන පැත්තකට දානවා. ඊළඟට වීරියක් කළ යුතු තැන අපි කල් දමනවා. බොහෝ අය කියන්නේ මේ ළමයා තාම ඉගෙන ගන්නවා. විභාගේ පාස් වුණාම මම මේ වැඩේ කරනවා. එක දුව විවාහ වුණාට පස්සේ ඒ බර විතරයි තියෙන්නේ මම නිදහස්. ඊට පස්සේ මං සීල් සමාදන් වෙනවා, භාවනා කරනවා. සමහර කියන්නේ විස්රාම ගියාට පස්සේ මේ වැඩේ කරනවා. අද බෑ හෙට කරනවා. ඇයි අද වැස්ස? අද අවුව වැඩි. හේතු ඕන තරම් තියෙනවා. කාලා වැඩි වුණා. දැන් කෑව වැඩි. ඒක නිසා බෑ. කෑම නැත්නම් දැන් බඩගිනි. ඒක නිසා බෑ. වැඩට ගිහිල්ලා ආපු ගමන් බෑ. වැඩට යන්න තියෙනවා. ඒ නිසා බෑ. හැබැයි කවුරුවත් කල්පනා කරනවද හෙට අහවල් වැඩේ තියෙනවා ඒක නිසා අද මේක අවසන් කරන්න ඕන කියලා? නෑ, එහෙම හිතන්නේ. රෑ වුණ වැඩේ කියලා හෝ නිින්දට යයි. ඒක නිසා කල් දෑමට හේතු ඕන තරම් හදා ගන්නවා. අන උත්සාහය නැති කරන තමන්ගේම හිතේ තියෙන බලවේගය. මෙන්න මේක නැති කරන්න වීරිය කරගන්න ඕන ඉස්සෙල්ලා. නැත්තම් කොහොමද උත්සාහ කරන්නේ? ඊළඟට සිහියෙන් කටයුතු කරන්නට ඕන. පින්තුනි, වීරිය කරන්නට කරුණු රාශියක් තියෙනවා. අපි හිතන්න, හිතට ධෛර්යය දෙන්නට. හිතන්න කවුරු රහත් වුණත් තමන් රහත් නැත්නම් අනිත් අයගේ රහත් භාවය ඇති මේක මොකක්ද? එහෙනම් තමන් රහත් වෙන්නට උත්සාහ කරන්නට ඕන. අනිත් අය ආදර්ශයට ගන්නට ඕන. ඒ අය ආ මාර්ගයේ විමසලා, ඒ අය ක්‍රියා කරපු ආකාරය විමසලා, ඒ ගැන පොත්පත් වලින් හෝ අවබෝධ කරගෙන තමන්ට හුරු කරගන්නට ඕන. වීරිය ඇති කරගන්නේ එහෙම. ඊළඟට
හිතන්න පාසල් ළමයෙක් නම් තමන්ට හිතන්න පුළුවන් එන ප්‍රතිඵලය ප්‍රතිඵලයට ආශා කරනවා හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් තමන්ට එන කීර්ති නාමය ගැන හිතනවා අන්න ඒක හිතලා වීරිය කරනවා විභාගය අසමත් වුණොත් තමන්ට එන අපකීර්ති ගුරුන්ට දෙමාපියන්ට මුහුණ දීම මෙන්න මේව ගැන හිතනවා එහෙම ගැන හිතලා වීරිය කරනවා ඊළඟට තමන්ට ලැබුණු දේවල් පාසල පාසල් උපකරණ ඊළඟට යහළුවන් උගත් යහළුවන් ගුරු මණ්ඩලය ඕව ගැන හිතනවා හිතලා අන්නේම හිත ධෛර්යය කරගන්නවා ඒක නිසා වීරිය කියන එක ඉන්ද්‍රියක් වගේ තමන් ඒ රැක ගන්නට ඕන සෑම මොහොතකම ඒ ගැන උත්සාහ කරන්නට ඕන ඊළඟට මං කියා දෙන්න යම් ඉලක්කයකට යන්නට ලෞකික පැත්ත මං කියන්නේ පාසල ගැන හිතලා පාසල හෝ ඕනෑම කෙනෙකුගේ යම් ඉලක්කයකට යනවා නම් යම් දෙයක් ජයග්‍රහණයක් කරගන්නට යනවා නම් කරුණු පහකින් සමන්ආගත වෙන්න ඕන සමන්විත වෙන්න ඕන කරුණු පහ ඒක ඒ ගැන සිහිනයක් තියන්නට ඕන මෙන්න මේ දේ මම කරනවා කියලා හිතින් දකින්නට ඕන විභාගේ නම් විභාගේ සමත් වුණාම ඇති වෙන කීර්තිය ඊළඟට තමන්ට ඉස්සරහට යන්න පුළුවන් ධෛර්යය ආත්ම අභිමානයක මෙන්න මේ ගැන සිහිනයක් තියන්නට ඕන හැබැයි සිහිනේ තිබුණට සාර්ථක වෙන්නේ ඊළඟට මොකද්ද ඕන ඊළඟට ඒකට ආසාවක් තියන්නට ඕන කීර්ති නාමයක් ගන්න ආසයි රැකියාවක් කරන්න ආසයි සිතින් ඒ දකින්නට ඕන ආසාවක් තියන්නට ඕන තුන්වෙනි එක ආසාවක් තියුණට වැඩක් නැහැ තමන්ට අදිෂ්ඨානයක් තියෙන ඕන මේක කරනවාමයි කියලා නැත්තම් වාගයයි කරන්නේ අතරමඟ නතර වෙනවා අදිෂ්ඨානයේ ජයග්‍රහණය කරපු ආකාරය අපි දන්නවා බෝධිසත්වයන් වහන්සේ එදා අදිෂ්ඨානයක් ගත්ත සිතට බුදු වෙලා මිසක් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා අන්න වීරිය ඒ වගේ උත්සාහයක් ගන්නට ඕන අද මෙන්න මේ කොටස පාඩම් කරලා මිසක් මේ වැඩ ටික අවසන් කරලා මිසක් මම නිදට යන්නේ මේ දවසේ මේ වැඩ ටික කරනවා දිනු වෙන පුජ්‍යලයක් එහෙමයි ඉලක්කයක් තියෙන්නට ඕන ඉලක්කේ බෙදා ගන්න ඕන මාසයකට සතියකට දවසට බෙදාගෙන ඒ කටයුතු කරන්නට ඕන අන්න වීරිය කියන්නේ එතන අන්න එතෙන්දි සිහිය පවත්වන්නට ඕන ඊළඟට ඒව ගැන නැවත නැවත පරීක්ෂා කරන්නට ඕන ඊළඟට කරුණු තුනක් කිව්වා සිහිනයක් තියෙන්නට ඕන ඊළඟට ඒ ගැන සිතින් මවන්නට ඕන ගැන ආසාවක් තියෙන්නට ඕන අදිෂ්ඨානයක් තියෙන්න ඕන හතරවෙනි එක කැපවීමක් තියෙන්නට ඕන ඒ සියල්ල තියුණත් වැඩන්නේ කැපවීමක් නැත්තම් ඒක නිසා කල් දෑම නෙමෙයි අද කල යුත්තේ අදම ඉවර කරන්න කැපවීමක් තියෙන්නට ඕන තමන්ගේ නිදහස අන් අය නිසා කැප කරන වෙලාවල් තියෙනවා හිස එකක්කුම් දත එකක්කුම් ඒ නමුත් ඒ වේදනාව ඉවසගෙන තමන් ඒව කැප කරන්න ඕන අනිත් කටයුතු සඳහා ඊළඟට විනයක් තියෙන්නට ඕන විනයක් කියන්නේ හොඳ සැලසුමක් තියෙන්නට ඕන අන් අයගේ උගත් අයගේ උපදේශයන් ගන්නට ඕන අරගෙන කටයුතු සංවිධානය කරගෙන ඒ සංවිධානය ඔස්සේ ගමන් කරන්නට ඕන සමන් සැලසුමක් හැදුවනම් ඒ සැලසුම නිතර නිතර පරික්ෂා කරමින් බලන්නට ඕන දැන් මොකද්ද කෙරෙන්න තියෙන්නේ දැන් කොච්චර කළාද ඊළඟට වරින් වරය පරීක්ෂා කරලා බලලා අඩුපාඩුවක් තියෙනවා නම් නැවත ඒකට ප්‍රතික්‍රමයක් තියෙන්නට ඕන ඒ වගේ දියුණුවක් ගන්න තමයි වීරිය කියන්නේ ඒ නිසා වීරිය අපි නිවන් මාර්ගයේ යනකොට මේ කටයුතු කරනකොට වීරිය ඇති කරනකොට සිතට ධෛර්යය දෙන තව උදව් කරන
උපකාරයන් කරන දේවල් තිබෙනවා. මොකක්ද? අපාය බය ඇති කරගන්නවා. අපාය ගැන පොත්පත් කියවලා ඒ කරුණ අවබෝධ කරගන්නවා. බලන්න මුගලන් රහතන් වහන්සේ අපේ අග්ගස් ශ්‍රාවක අපාය පිළිබඳව දේශනා කළා මිනිසුන්ට. සුගතිය පිළිබඳව දේශනා කළා. දිව්‍ය ලෝකේ මේ මේ සැප ලබනවා. මේ මේ කුසල් කළා. ලෝකෝ කුසලයක් නෙමෙයි. පුංචි දෙයක් දන් දීලා සුගති ගාමී වෙලා තිබෙනවා. ඒ වගේම අකුසල් චිත්තයන් නිසා නිරේ ගාමී වෙලා තිබෙනවා. මේ මේ විදියට දුක් විඳිනවා. අනිත් අය මේ මේ විදියට සැප විඳිනවා. මෙන්න මේක පෙන්නලා ගොඩක් අය ධර්මයේ කෙරෙහි නැඹුරුතාවය ඇති කරගත්තා. එහෙනම් ඇයි අපිට බැරි? අපාය බය ඇති කරගත්තහම අපි එදිනෙදා රකින්න පංචශීලයේ ගැන සිතුවා සතෙක් මරන්න සිතනවා, සතෙකුට හිංසාවක් කරන්න හිතනවා. අන්න ඒ වෙලාවට ඇති කරගන්නවා මේ දේ මම කළොත් මටද මේක ආපස්සට එනවා. අන්න ඒක හිතන්නට ඕන. ඒක නිසා සිල්පද ආරක්ෂා කර ගැනීමට වීරියක් දරන අය නිතර අපාය බය ඇති කරගන්නට ඕන. ඊළඟට ආනිසංසය ගැන හිතනවා. කුසල්වල ආනිසංසය දානෙ, සීලෙ, හොයි ආනිසංසය. දන් දුන්නාම එන ආනිසංස ගැන කියවලා අවබෝධ කරගන්නවා. ඒ ගැන දැනුමින් එතකොට ඒ කුසලයේ කරන්නේ පහනක් දැල්වෙනකොට, මල් වට්ටිය සකස් කරනකොට, සුවඳ දුම් දැල්වෙනකොට, මේ සෑම අවස්ථාවකම වන්දනා කරනකොට, ගාථා සජ්ජායනා කරනකොට ඒවයි ආනිසංස මෙනෙහි කරනවා. අන්න එතෙන්දී වීරියක් වැඩි වෙනවා. වීරිය වැඩි වෙන වර්ධනය වෙනවා. අන් අයට උදව් කරන කොටත් එහෙමයි. ඒ නිසා තමන්ගේ ගුණයන් වර්ධනය කරගන්නට ඒ ගුණයන් මත පිහිටා ආනිසංස වැඩි කරගන්නවා. ඊළඟට ජයග්‍රහණය. තමන් ජයක් ලබා ගත්තාම ඒ ගැන මෙනෙහි කරමින් වීරිය වැඩි කරනවා. භාවනාවේ නම් සමාධියකට ආවහම, ධානයකට ආවහම, එහෙම නැත්නම් දානයක් දෙනකොට ඒ දානය ක්‍රමානුකූලව සංවිධානාත්මක සකස් කළ දෙනකොට ඒ දේ ඉෂ්ට වුණාම කොච්චර සතුටක්ද? ඡාගානුසති භාවනාවට හරවන්න පුළුවන්. අන්නේ ජය ගැන නිතර හිතනවා. පැවිද්දෙක් නම් පින්ඩපාතය ගැන හිතනවා. පින්ඩපාතයෙන් ජීවත් වෙන්නේ. ඇයි? පරපටි බද්දාමේ ජීවිකාතී. අන් අයගෙන මේ ජීවිතේම රකින්නේ. ඒ ගැන සිතලා වීරිය වැඩි කරනවා. ඒ අයට කුසලයක් කරන්නයි පින්ඩපාත යන්නේ. ඒ අය කුසලයක් සිතාගෙන දානය පිරිනමනවා. ඒ දානය පිළි අරගෙන මම ජීවිකාව ගෙන යනවා. මගේ ගමනම යනවා. ඒ නිසා දහම් කටයුතු වල යෙදෙනවා. අන්න වීරිය වැඩි කරගන්න ඒ ගැන සිතනවා. පින්ඩපාතය ගැන සීල සමාදන් වුණ දවසටත් එහෙමයි. මේ දවසේ දානේ යමු කරන්නේ කවුද? වෙනත් දායකයන්. ඒ අයගේ දානේ අපි වළඳන්නේ. ඒ වළඳන කොට අපි සීලය හරියට රකින්නට ඕන. ප්‍රතිපත්ති ගරුකව ඉන්නට ඕන. අන්න වීරිය වර්ධනය කරගන්නට අපිට ඒක ඉවහල් වෙනවා. ඊළඟට ලැබුණු දායාදය ගැන මෙනෙහි කරනවා. දායාදය කිව්වේ බලන්න මිනිස්සුත් භාවය ලැබුණා. ඒක ලොකුම දායාදය. මිනිස් කිව්වහම අංගවිකලෙක් නම් මිනිසෙක්. මන්දබුද්ධි කළමයක් මිනිසෙක්. නමුත් මනස දියුණු කරන්න පුළුවන්ද? එයයි බෑ. යාචකෙක් වුණ කුසල් කරන්නේ කොහොමද? ඒ නිසා නිරෝගී සම්පතක් ලැබුණා. හොඳ බෞද්ධ පරිසරයක ඉපදුනා. හිතන්න ද්‍රෝණයක් ද්‍රෝණයක ප්‍රමාණයේ ධාතුන් තිබෙන වරුවන් ඇලිසෑයි ලංකාවේ තිබෙන්නේ. ඊළඟට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවේ තිබෙන්නේ. එවන් බෞද්ධ රටක ඔබ උප්පත්තිය ලැබුවා. ඉන්දියාවට වඩා තාම ලංකාවේ බුද්ධාගම රැකෙනවා. බෞද්ධයෝ ඉන්නවා. ඒ පරිසරයක ඔබ ඉපදුනා. ඊළඟට කල්යාණ මිත්‍රයන් හමු වුණා. ඒ විතරක් නෙමෙයි.
සද්ධර්මය තාම තිබෙනවා. නිතර ධර්ම ශ්‍රවණය කරන්න අවකාශය ලැබෙනවා. එහෙනම් මේ පරිසරයක ඉපදීමම දායාදයක් නෙමෙයිද? කර්මයෙන් පෙර භවයෙන් ගෙන දායාදයක්. ඒකයි කම්ම දායාද. කර්මයේ දායාද කරගෙන අපි ආවේ. මේ ගැන හිතලා වීරිය වැඩි කරනවා. නැවත ආයෙත් මේ වගේ භවයක් ඒද හිතන්න පුළුවන්ද? අපිට යමක් වැරදුනොත් කියා දෙන්නයි ඉන්නව. නැරි ගමන ඊළඟට වැරදි ගමන මොකක්ද කියලා කියා දෙන්න අය ඉන්නවා. තිරිසන් අපායේ ඕව නැහැ. සතෙකුට කවදාවත් හොඳ නරක කියා දෙන්න කවුරුවත් ඉන්නවද? නෑ. අපිට ඒ ඇති මේ දායාදේ මිනිස් භාවය ගත්තා. මෙන්න මේව ගැන හිතන්න. මේව ගැන හිතලා වීරිය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ශාස්ත්‍රූවරයාණන් වහන්සේ තවත් ශාස්ත්‍රවරුන් කොච්චර හිටියද? නමු නිවන පිළිබඳව දේශනා කළේ ලෞත්‍ර බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ නිසා ඒ මාර්ගයට පිවිසෙන්නට අපට හැකියාව තිබෙනවා. තුන් ලෝකයේම එකම ශාස්ත්‍රවරයාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ. මේ ගැන සිතන්න. මෙන්න මේ ගැන සිතලා වීරිය වැඩි කරගන්න. ඊළඟට සබ්‍රමචාරීන් වහන්සේලා නිතර ආශ්‍රය කරන්නට සංඝරත්නය ඉන්නවා. ඊළඟට වැඩ සිටිය සංඝරත්නය ගැන ඒ චරිත කතා කියවලා එවෙන් ආදර්ශයන් අපට ලබා ගන්නට පුළුවන්. මෙන්න මේ කාලය නැවත එන්නේ නැහැ. නැවත මිනිසත් භාවයක් ලබයි කියලා අපිට හිතන්නට බෑ. එහෙනම් මෙන්න මේ කෙටි කාලය තුළ අපි ඒ ගුණධර්මයන් වර්ධනය කර ගන්නට ඕන. ඊළඟට කුසීත පුජ්‍යලයන්ගෙන් ඉවත් වෙන්නට ඕන. අපි කුසීත කමට දාන පුජ්‍යලයෝ බොහෝ ඉන්නවා. හොඳක් කියන්නට නෙමෙයි, නරක පැත්තට නම් ඕනතරම් මිත්‍රෝ ඉන්නවා. තමන්ට යමක් කමක් තියෙනකොට මිත්‍රෝ වැඩි. ඒ අය කින් ගොඩක් පරිස්සම් වෙන්නට ඕන. කොහොමද හිතන්න, කවුරු හරි කියනවා මේ තමයි මගේ කල්යාණ මිත්‍රයා කියලා. නමුත් එයා මිත්‍රත්වයකට පත් වෙලා තිබෙන්නේ අනිත් පුජ්‍යලයාගෙන් ලබා ගත හැකි වාසි ගැන හිතලා. ඔහුගේ මුදල් පැත්ත හීන වෙනකොට අර මිත්‍රයා නැහැ, තවත් කෙනෙකුට හේතු වෙලා. එහෙනම් කල්යාණ මිත්‍රයෙක්ද? කල්යාණ මිත්‍රයෙන් නම් දුකේදී සැපේදී දෙකේම ළඟ ඉන්නට ඕන. කවදාවත් නරක වැඩකට යොමු කරන්නේ නැහැ. කවදාවත් පවකට යොමු කරන්නේ නැහැ. සුගතියක් ගැන කියා දෙනවා. යහපත් පැත්තට හිත යොමු කරනවා. අන්න ඒක නිසා කම්මැලි කමට යොමු කරන්නේ ඒ තමන්ට ආශ්‍රය කරන්න සුදුසු පුජ්‍යලයෝ තෝරා ගන්නට ඕන. ඊළඟට තමන්ගේ පැත්තට හිත යොමු කරන්න. තමන් දැනට ලබාගෙන තියෙන ජයග්‍රහණයන් තා මොනවද කරගන්න තියෙන්නේ, ඒවා කොහොමද තියෙන්නේ, කොහොමද කරගන්න පුළුවන්, මේ ගැන සැලසුම් කරන්න, මේ ගැන කටයුතු කරන්න. ඊළඟට මෙන්න මේව තමයි වීරිය වැඩි කරගන්නට ඕන. එහෙනම් අපි වීරිය වැඩි කරන්න ඕන මොන පැත්තටද? නොකරපු කුසල් කරන්න, කරපු කුසල් වර්ධනය කරන්න. අකුසල් කළා තියෙනවා නම් අන්න ඒවෙන් වළකින්න. ඊළඟට නොකරපු අකුසල් තියෙනවා නම් ඒවා නොකර ඉන්න. මෙන්න මේකට වීරිය කරන්නට ඕන. ඒකයි වීරිය පාරමිතාව. වීරිය බොජ්ජංගය. අපි මෙතෙන්දී මතක් කරගන්නට ඕන. නොකරපු කුසල් කිවි අපි හිතමු කෙනෙක් සීල් ගත්තේ නැහැ. අන්න සීල් ගන්නට යොමු වෙනවා. භාවනාවට ආවේ නැහැ. භාවනා කරන්න යොමු වෙනවා. ඊළඟට සීලය සිල්පද කියන තමයි. නමුත් සීලය රැකීම ගැන එච්චර තහවුරු වීමක් නැහැ. එහෙනම් ඒ ගැන නිතර කල්පනා කරලා નિවැරදි කරගන්නවා. ඊළඟට දානය දෙන්න යොමු වෙලා නැහැ. දන් දෙන්නට යොමු වෙනවා. දන් වල උදව් කරන්නට යොමු වෙනවා. ඒක නිසා
නොකරපු කුසල් ගැන හිතමින් ඒව කරන්න උත්සාහ කරනවා. ඊළඟට කරපු කුසල් වර්ධනය කරනවා. භාවනා කළා නම් සමාධියකට යන්න. සමාධියෙන් ධ්‍යානයට යන්න. ඒ වගේ ඒ ඒ දේ වර්ධනය කරන්නට යොමු කරනවා. කරපු අකුසල් නතර කරන්න. හිතන්න බීමත් කෙනෙක්. මත් අතර බොනම නම්. පොරොන්දුවක් එන්නේ භාගතුන් වහන්සේ ළඟට ගිහින්. බුදු පිනවැල් ළඟට ගිහිල්ලා. මා මේ දක්කා මේ වැරද්ද කළා තවත් කරන්නේ. ඒකෙන් මිදෙන්න. බලන්න කී දෙනෙක් සතුටු වෙනවද? තමන්ගේ ශරීර සෞඛ්‍යට හොඳයි. නිවසේ සතුටු වෙනව පොඩියට. ඊළඟට බිරිඳට. නිමේසන සෙල්ලෙන්න පුළුවන්. විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඊළඟට මුදල් ඉතුරුයි. මේ සියල්ලම තමන්ට වාසියක් ගෙන දෙනවා. ඊළඟට කරපු අකුසල් ඒ නැති කරන හැටි. නොකරපු අකුසල් උපදවන්නට එපා. ඒවට ඉඩ දෙන්නට එපා. ඒ අවස්ථාව එනකොට මග හරින්න. මෙන්න මේව තමයි වීරිය කියන්නේ. එහෙනම් මේ වගේ වීරිය වඩනකොට තමන් හොඳ පැත්තට යොමු වෙනවා. යහපත් පැත්තට යොමු වෙනවා. යහපත් පැත්තට යොමු වීම තුල සුගති ගාමිත්වයට අපිට මේ යන මොහොතේ ඒ කුසලය හිතට ජනිත වෙනවා. ප්‍රබල කුසලය හෝ අකුසලය මේ යන මොහොතේදී මතු වෙනවා. ඒක නිසා අපි මරණය බලාපොරොත්තු වෙන අයනේ. ජීවත් වෙනවා කියන්නේ මැරෙන්න. තන් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? මරණයට සූදානම් වෙනවා. එහෙනම් අපි මරුවා සමග ගිවිසුමක් ගහගෙන නැහැ මොන මොහොතේ යනවද කියලා. ඕනෑම වෙලාවක සූදානමින් පසු වන්නට ඕන. සූදානමින් පසු වෙනවා නම් අත්හැරීම ගැන යොමු වෙන්නට ඕන. ගොඩක් අයට අත්හරින්න වීරියක් නැහැනේ. අත්හරින්න අමාරුයි. එදා සිටම එපදුන දවසේ තමයි අපි අල්ලා ගත්තා. කවුද? පොඩි කාලේ දෙමාපියෝ අල්ලා ගත්තා. දෙමාපියන් උපාදානය කරගත්තා. ටිකෙන් ටික එතනින් ඉවත් වෙලා සහෝදර සහෝදරියෝ උපාදානය කරගත්තා. ඊළඟට පාසල් ළමයින්. ඊළඟට රැකියාව ලබා ගත්ත රැකියාව කරන ස්ථානයේ කට්ටිය. ඊළඟට විවාහ වුණා. ඊළඟට ළමයින්. ඊළඟට ළමයින්ගේ ළමයින්. කව හැමදාම කවුරු හරි උපාදානය කරගෙන ඇති. කවදාවත් අත්හරින්න හිතුවේ නැහැ. යන දවසට කොහොමද අත්හරින්නේ? ඇයි එච්චර බැඳීමක් තියෙනකොට? ඒ නිසා නිතර හිතෙන්නට ඕන. අපි සංසාරයේ කොතෙකුත් ළමයි නලවන්නට ඇති. කොතෙකුත් ධනය උපයන්නට ඇති. කොතෙකුත් ගෙවල් දොරවල් සකස් කරලා තියෙන්නට ඇති. නමුත් ඒ සියල්ලම අපි දාලාම. එහෙනම් මේවත් අපි දාලා යනවා. අන්න ඒ සඳහා හිත වීරියක් ඇති කර ගන්නට ඕන. මොකටද? අත්හැරීම පුරුදු කරන්න. අත්හැරීම පුරුදු කරනවා කියන එක තමයි දානෙ. එහෙමනම් අත්හැරීම පුරුදු කරනකොට මේ යන මොහොතේදී අපි මරණය බලාපොරොත්තු වෙනවා. මරණය බලාපොරොත්තු වෙනකොට බියක් නැහැ අපිට එතනින් යන්න. ඒ නිසා අපි දන්නවා ඕනෑම මොහොතක අපි යනකොට තියෙන දේවල් දාලා යා යුතුයි කියලා. හිතන්න ගෙදර තියෙන වටිනාම දෙයක්. අපි හිතමු කෝපයක් කියලා පොඩි දෙයක් ගැන හිතන්න. ඔක මේසෙ උඩ තියලා බීමට වැටෙනවා. පොඩි වෙලා යනවා. කියන්නේ අපොයි. කෝපය බිඳුනා. නමුත් බිඳෙන බව අපි ඕක ගෙන ආපු දවසෙම දන්නවනේ. අර වෙලාව ඒකමතක් වෙන්නේ නැහැ. ඒක මට දුන්නේ අහවල. මේක මෙච්චර මුදලක් ආව. මගේ උපන්දිනේට හම්බුනේ. මෙච්චර කල් මම භාවිතා කළා. කොච්චර ශෝකයක් හිතට එනවද? ඇයි? හිතින් අල්ලාගෙන හිටිය අපි ඒක. නැති වෙයි කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා අටලෝ දහමට කම්පා වෙන්න හොඳ නැහැ. ලාභ එනවා, අලාභ වෙනවා. ලාභයක් එනකොටම අලාභයක් ඒ පසුපස එනවා කියන සිතුවිල්ල තියෙන්නට ඕන.
කීර්තියක් එනකොට ඒ පසුපසම අපකීර්තියක් එනවා. අපකීර්තියක් එනකොට ඒක ටික දවසයි නැවත ඒක කීර්තියට හැරෙනවා. ඊළඟට අයසෝ යසෝච නින්දාවක් එනවා. ප්‍රශංසාවක් එනවා. හැමදාම නින්දා ලබන්නේත් නැහැ. නින්දා නොලබන අය ඇත්තෙත් නැහැ. ඒක අවබෝධ කරගන්නට ඕන. ඊළඟට ලාභය අලාභය. ලාභය පසුපස අලාභයක් වෙනවා. ලාභයේදී සතුට වෙයි අලාභයේදී දුක් වෙයි. ලාභයේදී සතුට වෙනකොටම හිතන්නට ඕන මේක වැඩි කල් නෑ මේකත් අනිත්‍යයි කියලා. ඒක නිසා අන්න ඒ සඳහා වීරිය ඇති කරගන්නට ඕන. වීරියෙන් තොරව මේ කරන්නට අමාරුයි. ඒ නිසා පින්වතුනි ජීවිතේ වැදගත්ම දේ වීරියයි උත්සාහයයි. ඒ නිසා ඒ වීරිය වඩනකොට සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. සිහි බුද්ධියෙන් කටයුතු කරන අතර ධාර්මික පැත්තට අපි හුරු වෙන්නට ඕන. එතකොට අප්‍රමාදයි ප්‍රමාදයක් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඊළඟට දෙව්ලොව මෙලොව දෙකම සතුටු විය හැකි පුණ්‍යක්‍රියා කරන්නට උත්සාහ කරන්නට ඕන. එනම් මේ ධර්ම ශ්‍රවණය කරන්නත් මේ අය වීරියක් ලැබුවා. මේ දක්වා නිහඬව ශ්‍රවණය කළා. ඒ නිසා ඒ වීරිය ආනිසංසයක් ලෙස මේ අයට කුසලයක් සිදු වෙනවා. ඇයි සංසාරයේදී ධර්ම ශ්‍රවණය කරන්නට සිතක් පහළ වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්නට සිතක් පහළ වන්නේ පෙර සංසාරයේ ධර්ම ශ්‍රවණය කරපු සිත නිසායි. ඒ නිසායි ඒ සඳහා අවකාශයන් ලැබෙන්නේ. අවස්ථාවක් ලැබෙන්නේ නැත්තම් මේ වෙලාවේ වෙනත් අය ගීතයක් සවන් දෙමින් වෙනත් දෙයක් කරමින් එක්ක වන්දනා ගමනක් යමින් ඒ වගේ කටයුතු කරන්නට පුළුවන්. ඇයි ධර්ම ශ්‍රවණය කරන්න යමුනේ පෙර සසර පුරුද්දක් තිබුණු නිසා. එහෙනම් මේ පුහුණු වීමත් සංසාරයට එකතු කරගන්නවා. එහෙනම් ජනිත කරගත්තා වූ ඒ කුසලය මේ පින්තුන්ට එකසේ පිහිටාවා. මේ සෑම දිනම ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්තා. කරන කෙන රැකියා කටයුතු සාර්ථක වෙත්තා. භවෝග සම්පත් දියුණු වේවා. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ ආරක්ෂාව ආශිර්වාදයේ නිරතුරු ලැබේවා. කල්‍යාණ මිත්‍රයන් හමු වේවා. ධර්මඥානය වර්ධනය කරගෙන ළඟදීම් භවයක බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමී සැනසී පැමිණ වදාලා වූ අජරාමර නිර්වාණ සුවයෙන් සැනසීම දක්වාම මේ කුසල ශක්තිය පිහිටාවා කියලා ආශිර්වාද පිහිටවනවා. මේ පින්තුන්ගේ නමින් මිය පරලොව යන්නට යදුණු සියලුම ඥාති හිතයිසීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. එය දුක්ඛිත ස්ථානක සිටී නම් සැපවත් ස්ථානයට පත් වේවා. සැපෙන් සැපයට පත් වේවා. යාව නිබ්බාණය දක්වාම මේ කුසලයේ පිහිටාවා කියලා පින් අනුමෝදන් කරමු. අප ආරක්ෂා කරන ආත්ම ආරක්ෂක ලෝකපාලක ශාසන ආරක්ෂක සීලුම දෙවි දේවතාවුන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. දෙවියෝද දිව්‍ය ආයු වර්ණ සැපබල ප්‍රඥා ලබා පාරමී දහම් පුරා ගැනීමට මේ හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ අයට අවකාශය ලබා දීමට පසුබිමින් මේ සඳහා උපකාරී කර ඒ කාර්ය මණ්ඩලයට මේ කුසල ශක්තිය පිහිටාවා. ඒ අය චතුරාර්ය සත්‍ය අවබෝධ වන තුරුම මේ කුසලයේ ඒ සෑම දිනාටම එකසේ පිහිටාවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සඳහා උපදේශයන්ගෙන් උදව් කරන මේ ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනාධිපති මගේ ගුරුදේව ඕපාත සමිත විහාරී සාමින් වහන්සේටද මේ කුසල ශක්තියේ බලයෙන් දහම් කටයුතු කරගන්නට හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවය අත්පත් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වන තුරුම මේ කුසල ශක්තිය පිහිටාවා කියලා ආශිර්වාද පිහිටවනවා. එමනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨාචබුම්මට්ඨා දේවානාගාමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෑමට තෙරුවන් සරණයි.